මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. වරදක් නොකරපු කෙනෙකුට තව කෙනෙක් විපතක් වරදක් කළොත් ඒක මහත් අපරාධයක්. උඩු සොළඟට දූවිලි විසි කරපු අවස්ථාවක ඒ දූවිල්ලම නැවත වරක් ඒ කෙනා වෙතම පැමිණෙන ඒක සාමාන්‍ය ස්වභාව ධර්මයේ දෙයක්. ඒ ධර්මතාවයේ උඩ වයිල්ඩ් ඒෂියා කණ්ඩායමට මේ වැඩසටහන ඔබ වෙතගෙන ඒමට යලිත් අවස්ථාව ලැබුණා. සතා සිව්පාවා ගහකොළ කුරුල්ලන් ඇලදොල පොකුණ ඒ සුන්දර දේවල් සියල්ලක් සෙනෙහසින් අපගේ වාර්තා වැඩසටහනට ඇතුල් කොට ඔබ වෙත ගෙනීමට අපි වරප්‍රසාදයක් හැටියට සලකනවා මේ අවස්ථාවත්. අවකාශකේට අසුණු වනාන්තරයේ දියවර හිඟවුණු කාලෙක අපගේ අහිංසක සතා සිව්පාවා ඒ වෙනුවෙන් ඔවුන්ට නාන්නද බොන්නද දියවර සැපීමට දවාල රාත්‍රිය නොතකා දවස් ගානක් තිස්සේ කැපවුණු කණ්ඩායමක් තමයි වයිල්ඩ් ඒෂියා කණ්ඩායම. ඒ සිතුවිල්ලට අනුකූලව මතුපරපුර වෙනුවෙන් ඔවුන්ට අපගේ පරිසරය සම්බන්ධයෙන් දැනුම සපයා මෙවැනි වැටසටහන් ඉදිරිපත් කිරීම ජාතික වගකීමක් හැටියට තමයි අපි ඇත්තටම සලකන්නේ. ආදරණීය වනවාසීන්ගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන නැවතත් ඔවුන් හා සමග කතාබහ කරමින් ඉදිරිපත් කරන්නා වූ මෙම වැටසටහනේ තේමාව ඔබට මතක ඇතිනේ. අපේ රටේ මේ වනාන්තර ප්‍රදේශවල ඇතිවි පැවති නැතිවි යන්නා වූ විරල රූපරාමු සජීවීව ඔබ වෙත වාර්තා කිරීම තමයි අපගේ අදිෂ්ඨානය. අපි වයිල්ඩ් ඒෂියා යලිත් ඔබ වෙත ගෙනනවා. අපි මෙතෙක් පැමිණි වයිල්ඩ් ඒෂියා ගමන් මග ඔබට මතකද? වයිල්ඩ් ඒෂියා මුල්ම වැඩසටහන ප්‍රචාරය වුණේ හරියටම 2007 ජනවාරි මාස 27 වැනි දිනයි. එතෙන් සිට සෑම සෙනසුරාදා දිනකම නිශාරම්භයේ වයිල්ඩ් ඒෂියා වැඩසටහන් 416ක් ප්‍රචාරය කෙරුණි. ඒ ජාතික රූපවාහිනිය ඔස්සේ 2015 අගෝස්තු මස 15 වෙනිදා තමයි එදා අපේ අවසන් වයිල්ඩ් ඒෂියා වැඩසටහන ප්‍රචාරය වුණේ. අපේ රටේ වනාන්තර පද්ධතිවල ඇතිවි මොහොතින් නැතිවෙන සත්ව ජීවිතවල විවිධ රසවත් ත්‍රාසජනක සහ ආදර්ශවත් තොරතුරු රසක් අප ඔබේ ආලින්දයට රැගෙන ආවා. අවුරුදු 5 පෙර පාසල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා දක්වා
එම දැනුම අප ලබා දුන්නා. විනෝදාංශයක් බවට පරිවර්තන සහ සතුට අප මෙරට ඉහළම පාරිසරික විද්‍යාඥයන්ගේ සහයද ලබා ගත්තා. මේ නිසා අපේ පාසල් වියේ දරු පරපුරට වයිල්ඩ් ඒෂියා පරිසර තක්ෂලාවක් වුණා. ඒ බව අප තහවුරු කරගත්තේ අපට ලැබුණ ලක්ෂ සංඛ්‍යාත පැසසුම් ලිපි ලේඛනවලින් නව මහා සංඛ්‍යාවකින් කිහිපයක් අරගෙන ඒවා ඔබ වෙත ඉදිරිපත් කරන්න ඔබගේ අදහස්. ඉතින් පද්මි ඔව් අරුන් මොනවද අපට පටන් ගැනීමේදීම කියා දෙන්නට පුළුවන් නැත්නම් කියවන්න පුළුවන්? ගොඩක් ලියුම් ඇවිල්ලා තියෙනවා අරුන් මේ නොදැනුවත්ව හෝ පරිසරයට හානිකර ක්‍රියාවල නිරත වූ අපේ සමහර වැඩිහිටියන් පවා වයිල්ඩ් ඒෂියා නරඹා සුමගට යොමු වුණා. මේට හේතුපාදක වුණේ අපේ කැමරා කණ්ඩායම් වසර 10කට අධික කාලයක් වන පද්ධතිවලම දිවි ගෙවමින් ත්‍රාසජනක අත්දැකීම් ලබමින් වන ජීවීන්ගේ විවිධ අවස්ථා රූප රාමුවලට කොටු කර ගනිමින් ඔබ වෙනුවෙන් ඒ ජාතික වගකීම ඉටු කළ නිසායි. 30 වසරක යුද නිමාවත් සමග අපි ඔබ සමග උතුරු නැගෙනහිර වනාන්තරවලටත් ගියා. මූදු පත්ලේ විශ්මිත තොරතුරු පවා මේ වැඩසටහන් ඔස්සේ ඔබ වෙත ගෙනාවා. කුඩා කෘමි විශේෂවල රූප රාමු ගෙන ආවේ මැක්‍රෝ කැමරා කාච භාවිත කරමින්. ශ්‍රී ලංකාවේ මුල් වතාවට ඩ්‍රෝන කැමරා මගින් වනාන්තරයේ අනන්ත විසිතුරු දසුන් ඔබ වෙත රැගෙන ආවේ වයිල්ඩ් ඒෂියා කුරුල්ලු ඇස ඔස්සේ. ඊට අමතරව රාත්‍රී කාලයේ නයිට් කැමරා මගින්ද වන සත්ව ජීවිතවල සැබෑ දසුන් ඔබට සමීප කළා. ඉතින් හෙට ජුනි මාස 5 වෙනිදා ඒ ලෝක පරිසර දිනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක පරිසර දිනයක් ප්‍රකාශයට පත් කළේ 1972 ජුනි මාස 5 වෙනි දින. මුල්ම සැමරුම එක මිහිතලයක් යන තේමාවෙන් පැවැත්වුණේ 1974 දී. ලෝක පරිසර දිනයේ මෙවර තේමාව පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ඊට වසර දශකයක් වෙන් කෙරෙන බවයි. පැල රෝපණය, හරිත නගර, උද්‍යාන යළි ගොඩ නැගීම, ගංගා සහ මුහුදු වෙරළ පවිත්‍ර කිරීම, මීළඟ පරම්පරාවට සොබා දහම සමග සාමය උදා කිරීමේ මාර්ගය වන්නේ මේවා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී ගිය සොබා සුන්දරත්වය යළි ගොඩ නැගීම මෙහි අවසන් අරමුණයි. අපේ වයිල්ඩ් ඒෂියා කණ්ඩායමත් ලෝක පරිසර දින තේමාවටම සමගාමීව රට පුරා සැරිසරා ඔබේ ආලින්දයටම පැමිණ වන සැරි විසිතුරු ඔබට සමීප කිරීමට අද සිට සූදානම්. වයිල්ඩ් ඒෂියා කණ්ඩායම මේ එනවයි කියලා ආරංචිය අපේ වනවාසීන්ට ඒ පණිවිඩය ගිහිල්ලා. ඒක නිසා මේ වන ප්‍රදේශයට ඇතුල් වෙන වේලාවෙදීම අර පිළිගැනීමේ නර්තනය ඔන්න සූදානමින් හිටියා. කොයි පැත්තෙන් බලා හිටියත් බලා ඉන්න සිද්ධ වුණා. සොබා සොඳුරු බව වන විජිතයට තිළින කරන නැටුම් ශිල්පියෙක්. මේ මොනර ශිල්පියාට නර්තනාංගයක් අරඹන්න ඕන වෙන්නේ උදා ලහිරු කිරණ කදම්බයක් පමණයි. උදා සුළං රැල්ලෙන් පිබිදී සිලි සිලි හඬින් රැවුදෙන තුරු ලතා පත්‍රාවේ තමයි සංගීතය වෙන්නේ. ලේන් සනුහරේ තාලපුට වාදකයොත් කෝකිල ගායන පිරිවරට තාලානුකූලව එක් වෙනවා.
වනවාසි සුමිතුරන්ට මේ ප්‍රසංග වේදිකාව තනලා දුන්නේ සබාදාමයි. උඩවලව වන උයන මේ නෙත්කළු ප්‍රසංගාත්මක නර්තනයට වසඟ වුණා. වෛදේශ අපටත් හරිම සතුට. වන සීමාවේ යන එන කාෂ්ඨක මග දෙපස පතොක් පඳුරු වල චූටි චූටි මල් හිනා වෙවි. මොනර ප්‍රසංගේ ආසාවෙන් නැරඹුවා. ඉදිරිපසින් නරඹනකොට නම් හරිම අලංකාරයි. මයුර රංගන වේදියාට නම් ඉදිරිපස පසුපස කියලා වෙනසක් නැහැ. ආත්පසම ප්‍රදර්ශනයේ වෙන්න තමයි ප්‍රසංගේ ඉදිරිපත් කරන්නේ. පාවෝ ක්‍රිස්ටටස් වරිගක්කාර නර්තන වේදියාගේ ප්‍රසංගය තව සුළු වේලාවකින් අවසන් වීමට නියමිතයි. සතර සිව්වර බලැති දිඩතර සුරින්දු නේ කදිරා. කතර ගමපුර සුරින්දු වාහන කරති රණ මයුරා. වයිල්ඩ් ඒෂියා මිතුරු සංසදයේ වෙනුවෙන් ඉදිරිපත් කළ සෝභා සොඳුරු මයුර නර්තන ප්‍රසංගය අදට නිමයි. මේ දැන් අපි ඉන්නේ උඩවලවේ ගෝණ විද්ද ගල. යන්ද අපිත් එක්ක සිංහරාජයට. සිංහරාජය නම් වූ සදා හරිත තිබ්බිම් වනාන්තරයට තමයි අපි මේ පිවිසුනේ. මනෝරම්‍ය ශෛලියේ විහිඟ විශේෂ ගණනාවක් මේ තිබ්බිමේ පදිංචි වෙලා ඉන්නවනේ. මෙයා තමයි කැහිබෙල්ලා. එයා ස්වස්ථතා අභ්‍යාසයක. පෙඳේ සහ කඳ නිල් පාටයි. අත්තටු නිල් දුඹුරු පැහැයින් යුක්තයි. හිස හොට සහ පාද දුඹුරු පාටින් සැරසිලා. කුරුළු විද්‍යාඥයන් තමයි කැහිබෙල්ලගේ පාදයකට පිරික්සුම් වලල්ලක් දාලා තියෙන්නේ. මෙයත් ඉන්නේ සිංහරාජයේම තමයි. නම බැම කහ ගුළුගුඩුවා. බඩපතයි මුහුණයි කහපාටයි. හොටය පාද කළුපාටයි. හරිම කඩිසරයි. මුලා නොවී කලාවකට මෙලෙසයි හැසිරෙන්නේ. කැලෑ සිරිත ගරු කරලයි කිරිල්ලියක් ගන්න. මල් කුමාරියක් එයාගේ ලස්සන බලනවා. එහින්දා බැම කහ ගුළුගුඩුව සුරුස් ගාලා ඉගිල්ලුණා. හරිම අපූර්ව ක්‍රියාවලියක්නේ. අලි බබාලා උපදින කාලෙට මේ වනාන්තරයත් ඒ වගේම අලුත් වෙමින් තියෙනවා. ඒ කියන්නේ අලි අම්මලාගේ කිරි එරෙනකොටම මේ දළු දාලා මේ ගහකොළත් අලුත් වෙනවා. ශාක භක්ෂක සත්වයෙකු වන අලියාට දිනකට කිලෝග්‍රෑම් 150ක් 300ක් අතර ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි. තෘණ පැලෑටි ඔවුන්ගේ ප්‍රියතම ආහාරයයි. විශේෂයෙන් ලා තනපත් බුදින්නට ඔවුන් ඉතාමත් කැමතියි. ශ්‍රී ලංකාවේ අලියතුන් ශාක විශේෂ 73ක් මත යැපෙන බව 1959 දී අලි පිළිබඳ විශේෂඥයෙකු වන නොරිස් මහතා සොයාගත්තා. 1973 දී මැකේ නම් මහතෙකු මෙම ශාක සංඛ්‍යාව 88ක් බව අනාවරණය කර තිබෙනවා. 1977 දී පර්යේෂණයක් කළ වැන්කියුලර්බර්ග් මහතා පවසන්නේ ශාක විශේෂ 2225ක් අලි ඇතුන්ට ආහාරයට ගත හැකි බවයි. දවසේ පැය 16කට වැඩි කාලයක් අලි ඇතුන් කෑම සඳහා වැය කරනවා. අලුත උපන් දරු පැටවුන් සමග ඔවුන් යන්නේ අලුත් තෘණ වගා සහිත ප්‍රදේශවලටයි. සබාදාමේ කාල සටහනකට අනුව සිය පරපුරේ අභිජනන කටයුතු පවත්වාගෙන යන මොවුන් වනාන්තරයට අලුත් වැසි වැටි අලුත් තනපත් වැඩෙන සමයේ සිය දරුවන් මේ ලෝකයට දායාද කරනවා. ඒ වනාන්තරයේ ඉසුරුමත් සමයයි. ඒ නිසා කුඩා දරුවනට කිරි රසැති අලුත් තනගොබ අනුභව කරන්නට ලැබෙනවා.
එමගින් මේ අලි දරුවන් සුවසේ ශක්තිමත්ව වැඩෙනවා. මේ ජීවන චක්‍රයෙන් හෙළිවන්නේ සත්වයාත් සබා දාමත් අතර පවත්න අසිරිමත් බැඳීමයි. සබා දාම පවා අලුත් දරුවෙකු පිළිගන්නේ අතිශය පරිත්‍යාගශීලීවයි. අලුතෙන් උපදින දරුවෙකුට අවශ්‍ය වටපිටාව මෙන්ම ඔහුට අවශ්‍ය කෑම නව දළු සහ ලාපත් සබා දාම ගාස්තුවක් අය කිරීමෙන් තොරව පරිත්‍යාග කරනවා. මේ අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙළිවන්නේ ලෝකයේ පැවැත්ම කතරම් අවියෝජනීය ලෙස. නොයසේනම් වෙන් කළ නොහැකි පරිද්දෙන් එකට බැඳී පවතින්නේ දෙයන්නයි. කුඩා බිලිඳුන් දෙවියන්ගේ දරුවන් ලෙසින් හඳුන්වන්නේ මේ නිසා විය හැකි. දෙවියනි, ඔබ මැවූ ලොව පුදුමයි. අන් නිසා බැබලෙන අයත් ඉන්නවා, අන් නිසා පොන් වෙන අයත් ඉන්නවා. කෘමි භක්ෂක උරග ගණයට අයත් කටුසු පවුලේ අපූරු පෙනුමකින් හැබි මේ අං කටුසා අපට හමුවන්නේ නකල්ස් කඳුකරයේදී පමණයි. මෙබඳු අං කටුසන් විශේෂ පහක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වීම දුර්ලභ සංසිද්ධියක්. එම විශේෂ පහ අතුරින් දුම්බර අං කටුස්සා සුවිශේෂී වන්නේ ඔහුගේ නේවාසික පදිංචිය දුම්බර කඳුකරය වීමයි. මුව කෙළවර කොරල රාශියක් නිර්මාණය වී ඇති මාංශමය උපාංගය අඟක් ලෙස නෙරා ඇති නිසා බිහිසුණු පෙනුමක් ගන්නා අතර මේ අං කටුස්සාගේ වර්ණය කළුවට හුරු දුඹුරු පැහැකින් සමන්විතයි. ගස්වැල් මත මෙන් පොළොවේද හැසිරෙන මේ අපූරු රූපී කටුසු ප්‍රභූවරයා පෙන්න පාසි බැඳුණු ගස් කඳන් මතට වී සිටින්නක් දැඩි කැමැත්තක් දක්වනවා. මේ කතෙන් වඳ වී යන සත්ව කොට්ටාශයන්ට අයත් දුම්බර අංකටුසාද ආරක්ෂා කළ යුතු ගණයේ සත්වයෙක්. රතු දත්ත ලේඛනයටත් ඔහු ඇතුළත්ව සිටිනවා. තිබුණට අඟ අපි නෑ දඟ. මේ සිව්පාව බොහෝ අය හිතන හැටියට වනාන්තරයේ භයානකම සතා. ඒ කාරණය පොඩ්ඩක් වැඩිව සමහරු කියනවා වෙන්න පුළුවන්. මක් නිසාද? මෙයා සක්මන් කරන වෙලාවයි මේ කෙසේ වෙතත් එයත් බොහොම සෝදිසියෙන් තමයි සක්මන් කරන්නේ. එයා කාටද බය? හුදෙකලා දඩයක් කාරයා, පුල්ලිය, රාල්, දිවිය, පැන්තරාවා, කොටියා, හපුයියා වාගේ හුරතල් නං වනං වරි වාසගන් තිබුණට මෙයාගේ හයිකාරකන් සිංහෙක් ඉවපාතක නැත්තම් විතරයි. කොමුණත් පුල්ලි රාල සැඳෑ සැරිය ඇරඹුවා. ඉව අල්ලලා බලන්නේ වෙන කොටියෙක් හරි කොටි දෙනක් හරි මේ අහල පහලක ගාටලා තියෙනවද කියලයි. කොටි දෙනක් නම් කමකුත් නෑ, ඒත් වෙන චණ්ඩි පුල්ලියෙක් නම් මාරාන්තික කොටි හටනක් ඇවිලෙන හැටි බලාගන්න තිබුණා. තුරු ලත අතු පතරින් ගම්බිර පා ගමනින් වයිල්ඩ් ඒෂා කැමරාවෙන් ලස්සන සටහනක් තබාගෙන දඩයක් කාරයා සැඳෑ සැරිය ඇරඹුවේ තම ගොදුරු සීමාවේ ආරක්ෂාව තාවරු කරගන්න. විල්ලුද වැනි මේ පුල්ලි සමතයි මේ කොටි රාල හාමිගේ දත්වලට ඇතැම් පාපතර මානවයන් මිලක් නියම කරගන්න. ඇත්ත, මේ හුදෙකලා දඩයක් කාරයා දඩයමක් කරගන්නේ කුසගින්න ඉවසා දරා ගණ්ඩ බැරිම වෙලාවක තමයි. එහෙම නැතුව වට්ටක්කා පුහුල් පතෝල වැටකොළු මෑකරල් කාල ජීවත්වෙන පුල්ලි හප්පෝ මේ සක්වල කොහෙ හරි ඉන්නවන අපි ඔයාලට පෙන්නනවනේ. මේ කොටියගේ සැඳෑ සැරිය දඩයමකින්ම ආවර වෙන්න පුළුවන්. යාල වනෝද්‍යානයට සමීපව සෑහෙන කිට්ටුවෙන් පිහිටා තිබෙන්නා වූ විහෙරගල නිල නිවාසය තමයි අපගේ අදට
නවතන්නා වූ ස්ථානය මට කාරණා මතක් වුණා රබර් බෝලයක් දිය යට සංගවා තබා ගන්න බැහැ ඇත්තටම යම් බලයක් යොදා එම රබර් බෝලය තාවකාලිකව යට කරලා තියන්නට පුළුවන් හැබැයි එම බලය විරහිත වූ අවස්ථාවක ඔන්න බෝලය නැවතත් මතු වෙනවා ඒක මේ සාමාන්‍යයෙන් ධර්මතාවයක් එදත් අදත් හෙටත් පවතින ධර්මතාවයක් අන්න ඒ ධර්මතාවය පිට තමයි අපට වයිල්ඩ් ඒෂියා නැවතත් ඔබ වෙත ගෙන එන්න පුළුවන් වෙලා තියෙන්නේ ලබන සතියේ හමු වෙමු එහෙනම් ගිහින් එන්න